මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 577,220ක් ඉදිරිපත් වූ අතර ඒ අතරින් දිවයිනේ ප්‍රථමයා බවට පත් වුණේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන එල් තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවයි. මත්තයට ආදර්ශයක් ඔහු කාලයේ ඉතා හොඳින් කළමනාකරණය කරගනිමින් අධ්‍යාපන කටයුතු ද විෂය භාර ක්‍රියාකාරකම් ද වගේම විද්‍යාලය තුළ හොඳ උසස් විනයක් පවත්වාගෙන යමින් ආදර්ශයක් ලබා දෙන දරුවෙකුට හඳුනන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු අතරතුර විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් නොපැකිලව ඉදිරිපත් වූ තරිඳු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ට උපදෙසක් ද ලබා දුන්නා. ගොඩක් මම බාහිර වැඩක් කරන ගමන් ක්‍රීඩා කරා සංගම් වල හිටියා වෙන තරඟ වලට ගියා විෂය බාහිර ක්‍රියාකාරකම් කරා. ඉතින් මේ මම කියන්නේ මලික නංගිලට මේ විභාගයට බය වෙන්න එපා පිළිවෙලට පාඩම් කරන්න 6 ඉඳන් පියවරෙන් පියවර යන්න. අන්තිමට 10 11 කරන ඒවා හොඳට බලාගෙන සාමාන්‍ය පෙළ ලියුවහම ඕනම ජයග්‍රහණයක් ගන්න. තාරකා විද්‍යාව පැත්තට සම්බන්ධ ගණිතංශයට සම්බන්ධ තැනකින් ඉහළට යන තමයි මගේ අනාගත බලාපොරොත්තුව. පළවෙනි දවසේ ඉඳන්ම පුතා හැම ළමයෙකුටම එයා දන්න දේ කියලා දුන්නා. ඒක තමයි මගේ පුතාගේ සාර්ථකත්වය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතර දිවයිනේ දෙවන ස්ථානයේ හිමි වූයේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන WA සඳනී නවාංජනා ජයවර්ධන සිසුවියටයි. දුන්න දේවල් එදා එදා පාඩම් කරා. ඊට අමතරව ෂෝට් නෝට් ගහලා එහෙම කරලා තියාගත්තා. ඊට පස්සේ ගොඩක්ම මම විභාගයට පාඩම් කරේ. ඉතින් විභාග ලං කළා මාස දෙක තුනක් තියලා තමයි. ඊට ඉස්සෙල්ලා මම පාඩම් කරා. ඒත් ගොඩක්ම ඒකට ගැම්මක් දාලා පාඩම් කරේ ඒ කාලෙ තමයි. මම සම්පූර්ණයෙන්ම මේ රාජකාරිය සහ ගෙදර ළමයි දෙන්නගේ අධ්‍යාපන කටයුතු ගැන විතරයි මගේ සම්පූර්ණ කාලය දෙවි. හැම දෙමව්පියෙකුට මම කියන්න තියෙන්නේ තමුන්ගේ දරුවා හොඳට ඉගෙන ගන්නවා නම් මොන පාසලේ හිටියත් දරුවා හොඳින් ඉගෙන ගන්නවා. එකම දේ දෙමව්පියෝ හැටියට ඒගොල්ලෝ ළමයිව උනන්දු කරවන්න ඕනේ. දෙවෙනි ස්ථාන තුනක් සිසුයන් තිදෙනෙකු හිමි කරගෙන තිබෙනවා. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ DSP අමාශී නිවර්ධනා ඉන් එක් සිසුවියක්. සැලැස්මක් ඇතුව කටයුතු කරා. නමුත් වැඩියෙන් මහන්සි වුණේ නැහැ. කාලසටහනක් කියලා එහෙම විශේෂයක් තිබුණෙත් නැහැ. නමුත් කරන්න ඕන දේ එදිනෙදා සැලසුම් කරලා ඒ කාර්ය ඉවර කිරීමෙන් පස්සේ තමයි අනිත් හැම දෙයකටම යොමු වුණේ. ගොඩක්ම සතුටුයි. මුල් 10 දෙනාට අතර තින්දී කියලා හැමදාම හිතුවා අපි. දිවයිනේ මුල් 10 දෙනා අතරින් අප විද්‍යාලයේ තුන්වන ස්ථානයේ සහ හතරවන ස්ථානයේ අප දිනවරුන් දෙදෙනෙක් දිනාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අප විද්‍යාලයේ ප්‍රශංසාව මේ අවස්ථාවේදී මම ඒ දරුවන් දෙදෙනාට ප්‍රකාශ කර සිටිනවා. ගම්පහ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ එසේ නුවණි netසරණී සිසුවියද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතර තෙවන ස්ථානයේ පසුවනවා. අධ්‍යාපනයේ මෙන්ම අනිකුත් ක්‍රියාකාරකම්ද එකට අරගෙන යන්න ඕනේ මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න. මම වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරීමට බලාපොරොත්තු වෙනවා. පාසලෙත් බලාපොරොත්තු වුණා එයා ලංකාවේ මුලට එයි කියලා. ඒ වගේම එයා කුඩා කාලේ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. පන්තියේත් පළවෙනියා වෙනවා. ඒක හොඳ ගතිගුණ තියෙන ගුණ යහපත් දරුවෙක් හැටියට මට ආඩම්බර වෙන්නේ. ඇත්තට විද්‍යාපති නිවසෙන් ඉතාමත්ම සතුටටපත් වෙනවා. අධ්‍යාපනයේ නියම පරමාර්ථ ජයග්‍රහණය කරගත් දියණියක් හැටියට තමයි මම දකින්නේ. ඒ ඒ ගරුණී හංසපාණී අබේසිංහ සිසුවියද දිවයිනේම තෙවන ස්ථානයේ හිමි කරගෙන ඇති අතර ඇය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. මට සතුටින් මම මේ වගේ ජයග්‍රහණයක් ලැබපු එකට. අධ්‍යාපනය තමන්ට පුළුවන් උපරිම සිදු කරන්න ඕනේ. එතකම විෂය සමගාමී කටයුතුත් කරගෙන යන්න ඕනේ. දෙකම සමබරව කරගෙන යන්න දැනගන්න ඕනේ. මම වෛද්‍යවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මට අද හරිම සතුටු දවසක්. ඇත්තටම මේ දරුවා මේ තරම් රෑන්ක් එකකට එයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. මෙයා සෑහෙන උත්සාහවන්ත දරුවෙක්. ඒත් ඉතින් අර දුක බෙදාගන්න මේ වෙලාවේ අප්පච්චි හිටියානම් කියලා ලොකු දුකක් තියෙනවා. මම ඇත්තටම සතුටු වෙනවා. මේ පාසලට ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් මේක පාසල විතරක් නෙවෙයි මධ්‍යම පරාජිතම මේක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ශිෂ්‍යාවන් 3 දිනකු 6 වෙනි ස්ථාන ලබා ඇති අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රන්සික ලසත් ගුණසේකර, මාතර සුජාතා විද්‍යාලයේ දෙලිනි සඳුනිකා පලියක්කාර සහ මොරවක කීර්ති අබේ වික්‍රම මධ්‍ය මහාවිද්‍යාලයේ අංජන රුචිරංග මදරසිංහ එම සිසු සිසුවියන් 3 දෙනායි.